බටහිර රටවල් වැරදි තොරතුරු ඉදිරිපත් කළ තිබිද්දි ඒක ගල ග්‍රහණයෙන් අලගෙන බිම දාලා පරසක්වල ගහන්න පුළුවන් තොරතුරු බටහිර නෙසපිසාමිවරයාම දීලා තියෙද්දි මේ ගැන කතා කරන්නේ නැති ලංකාවේ විදේශ ඇමති ඇතුළු කාර්ය මණ්ඩලය ගැන අපි වචනයක් කතා කරනවා. මේ අය අවුරුද්දට තුන් පාරක් දිනීමා යනවා එනවා. අපි කවුරුත් කතා කරන්නේ නැහැ ඒ ගැන. අට්පි අඩු ගානේ අහන්නේ නැහැ කවුද ටීම් එක කවුද කියලා. හැබැයි අපි දන්නවා ඇෆ්ගනිස්තානයේ පැරදිච්ච ටීම් එක කවුද. දැන් ඇෆ්ගනිස්තානයේ පැරදිච්ච ටීම් එකේ නායකයාට ඉවත් වෙන්න කියලා ඔහු ඉවත් වෙලා තියෙනවා. හැබැයි ජිනීවා වල පරදින ටීම් එකේ නායකයෝ කොහොම ඉන්නවා. අපිට මේ ගැන හරි කනකාටුයි හරි දුකයි. දැන් මම ඔබේ අවධානය යොමු කරනවා අපි යුද අපරාධකරුවන් කියන කට්ටියට උත්තර දෙන්න. මේ තියුණු අසපත අසිපත සේවනයට තම්ලිනි ජේ කුමාර මේක සිංහලෙන් සහ දෙමළෙන් පරිවර්තන වෙනවා. ඔබ පුදුම වෙයි. මේක ප්‍රකාශකයා. එහෙම නැත්නම් මේ පොත ලියන්නට ඇය උනන්දු කරේ කවුද? ධර්මසිරි බණ්ඩාරනායක. එතුමාව ප්‍රසිද්ධ ටිකක් වෙනස් මේ ටිකක් වාමවාදී වෙනස් චරිතයක්. ඔහු තමන්ගේ ඉදිරිපත් කිරීමෙන් මට මතක ෆෝවර්ඩ් කියන එකේ මම හිතන්නේ ඔහු කියනවා මට සමා වෙන්න මිතුරුනි මේ පොත මට බණී ඕගොල්ලෝ. හැබැයි මට සමා වෙන්න මේ පොත ලියන්නට තමලිනීව උනන්දු කරා. ඇය පිළිකාවක් හැදිලා මහරගම පිළිකා රෝහලේ ඇඳේ ඉන්නකොට අවසානයේ ඔහු තමයි ගිහිල්ලා ඒ ඉතුරු ටික අවසානයේදී ලියන්න උදව් කරන්නේ උනන්දු කරවන්නේ. තමලිනී මිය යනවා පිළිකාවට. හැබැයි ඉතාම වටිනා පොතක් ඉතිරි කරලා මිය යන්නේ. හිටපු කාන්තා දේශපාලන නායිකාව එල්.ටී.ටී.ඒ.කේ ඔහු කියනවා අපි හිතුවේ සිංහල ජනතාව සිංහල හමුදාව යක්කු කියලා. හැබැයි අපි මාව පුනරුත්ථාපනය කරනකොට තමයි අපිට තේරුනේ අනේ අයත් අපි වගේ මිනිස්සු කියලා. ඒකම ඇය කියන ඉතාම වැදගත් සාක්ෂියක් යුද්ධයේ අවසන් භාගයේදී පලා යන දෙමළ ජනතාවට දෙමළ සාමාන්‍ය ජනතාවට වෙඩි තියන්න කියලා අණ ලැබුණා වෙඩි තිබ්බා කියලා. මේ පොතේ තියෙන්නේ තමලිනී. තමලිනීගේ පොතේ තියෙන්නේ. මේක පරිශීලනය කරලා. ඔව්. එතකොට මේක ගිනියනවද? මේක ගිනියනවද ජිනිවා වල? මේක ගිනියනවද නැහැ.